වාදර තාත්තිපු තේදවේ ජීවිතයේ වටිනාකම් වැඩි වෙනකොට ඒ වටිනාකම් ආරක්ෂා කරගන්න දැනගන්නට ඕනේ. සමහර වෙලාවට අම්මේ තාත්තිපු තේදවේ අපි ගොඩක් දේවල් ආරක්ෂා කරන්නේ නැහැ. කීර්තිනාමේ ආරක්ෂා කරගන්න ඕන දෙයක්. ඔබේ මගේ ජීවිතයේ තිබෙන්නා වූ හොඳ හිත, අධ්‍යාත්මයේ අධ්‍යාපනය ආරක්ෂා කරගන්නට ඕනේ. එනිසා ඔබට මට බැහැ රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ජීවිතයේ තියෙන වටිනාකම් අඩු කරගන්න. එනිසා දෙවියන් වහන්සේගේ ස්වභාවයේද ස්වරූපයේද මවලා තියෙන ඔබව මාව මේ දේවිකත්වයේ බලය, දේවිකත්වයේ ස්පිරිතුව, දේවිකත්වයේ සෙනෙහස, දේවිකත්වයේ ජීවය ඔබ තුල මා තුල තියෙන්නට ඕනේ. එහෙම නැතුව ගියොත් මොනවද වෙන්නේ? මිනිස්සු ඔබව ගණන් ගන්නේ නැහැ. මිනිස්සු ඔබට සලකන්නේ නැහැ. මිනිස්සු ඔබ චුට්ටු දෙකට දානවා, 3rd class එකට දානවා. දාලා කියනවා මේ මිනිස්සයාට principles නැහැ කියලා කියනවා. මේ මිනිස්සයාට කිසිම ගුණාත්මක භාවයක් නැහැ කියලා කියනවා. කෙලෙහි ගුණ නැති මිනිස්සෙක් කියලා කියනවා. මේ මිනිස්සයාගේ චාරයක් නැහැ කියලා කියනවා. මේ මිනිස්සයත් එක්ක අපි එකතු වුණොත් පැවැත්මක් නැහැ කියලා කියනවා. අන්තිමට මිනිස්සු අපිව කන්ඩෙම් කරලා දානවා. ඉනිසම් මේ තාත්තිපුති දුවේ සමහර වෙලාවට නේ අපිට මේක මතක් වෙන්නේ නැහැ. පාටි එකට ගියාම සමහරවිට අපේ ස්ටේටස් ඔක්කොම ඉවරයි. අපි අරක්කු බෝතලේ දැක්ක ගාම, විස්කි එක දැක්ක ගාම, සිගරට් එක දැක්ක ගාම මේ මිනිස්සු ඉස්සරහා පිට අපි මොකද කරන්නේ? ඒකේ එක ෂොට් එකට යනවා, දෙකට යනවා, තුනකට යනවා, වෙරි වෙනකම්ම බීලා අන්තිමට ගෙදරට එනකොට කොච්චර දරුවෝ ටික අසරණයිද? භාර්යාව කොච්චර අසරණයිද? භාර්යාව බිව්වොත් මහත්තයා මොනතරම් අසරණයිද? මේ මොහොතේදී වමනේ දැම්මොත් මොනතරම් අසරණයිද? එනිසා අපේ ජීවිතවල අපේ ක්වොලිටි එක නැති කරගන්නවා. නිකම්මනේ හිතලා බලන්න හොරකමක් කරොත් කාර්යය. ඒ හොරකම හවුනාට පස්සේ මොනතරම් කැතයිද? මිනිස්සු ඊට පස්සේ සලකනවද? නේ ඔබ දන්නවා අපේ දේශපාලන ලෝකයේ තුල මේ අපේ දේශයේ තුල සොරකම් කරපු මිනිස්සු ගැන මිනිසුන්ට ගෞරවයක්ද තියෙන්නේ? නැහැ. සොරකම් කියන දේ කරපුවාම මිනිස්සු හැල්ලුවට ලක් කරන දානවා. ඊට පස්සේ තුච්ච කරලා දානවා. ඊට පස්සේ ඒක එයා මොනතරම් වටිනා වාහනයක ගියත් වැඩක් නැහැ, ප්ලේන් එකක ගියත් වැඩක් නැහැ, මොනතරම් ලස්සන ඇඳක් වැඩක් නැහැ. අන්තිමට කියනවා මේවා ඉතින් මේ හොරෙන් ගත්ත සල්ලිනේ. අම්මේ තාත්තේ පුතේ දුවේ වටිනාකම නැතුව යනවා. ඒස ස්වාමීන් වහන්සේ තමත් පැහැදිලිවම කියනවා ලුක්තුමාගේ සුවිශේෂයේ මේ මොහොතේදී 14 වෙනි පරිච්ඡේදයේ 34 කියනවා ලුණු හොඳ දෙකි. එහෙත් ලුණෙහි ඌවද ලුණු ගතිය නැතුවොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද? පසටවත් කසල ගොඩටවත් එයින් වැඩක් නැත. මිනිසුන් ඒවා ඉවත දමති. සවන් නැත්තෝ සවන් දෙත්. අඩුම ගානේ ලුණු නැත් ලුණුවල ඒ ගුණාත්මක භාවයේ නැතුව ගියොත් පසටවත් වැඩක් නැහැ. ඒක මිනිස්සු කසල ගොඩටවත් වැඩක් නැහැ. අඩුම ගානේ කසල ගොඩේ දිමුණ නම් කාරී විසබීජ නාශකයක් වශයෙන් හරි තියෙන්න පුළුවන්. හැබැයි ලුණු රසේ නැත්තම් කාරී ඒකේ රසේ නැත්තම් ඒකේ ගුණාත්මක භාවයේ නැත්නම් ඊට පස්සේ එතන තිබුණට වැඩක් නැහැ. ඒක ඇතුලේ ශක්ති ප්‍රමාණයක් නැහැ. එහෙම තමයි ඔබේ මගේ ජීවිතයත්. එන්ස ඔබේ මගේ ජීවිතයේ තියෙන්නට පුළුවන්. ඔබ මා තැනකට යන්න පුළුවන්. නමුත් මේ මොහොතේදී ඒකේ ශක්තිය නැත්තම් ඔබ මා දුර්වල වෙලා ගියොත් මේ මොහොතේදී අපරාධේ. එන්ස ඔබේ තියෙන වටිනාකම් නැති කරගන්න එපා. ඔබේ ගුණාත්මක භාවය නැති කරගන්න එපා. ඔබේ ප්‍රින්සිපල්ස් නැති කරගන්න එපා. ඔබ වෙජිටේරියන් කෙනෙක් නම් කාරී ඔබ ලංකාවේ හිටියත් වෙජිටේරියන්, පිටරට ගියත් වෙජිටේරියන්ම තමයි. ඔබ මේ මොහොතේ බොන්නේ නැහැ කියලා තිබුණොත් කාර්ය මේ මොහොතේදී gedara බොන්නෙත් නැහැ, පිට ගියත් බොන්නේ නැහැ තමයි. ඒ නිසා ෆෝස් කරයි කියලා කිසිම කෙනෙකුට අපිව එතනටපත් කරන්න බෑ. ඒ නිසා ජීවිතේ අරමුණක් කරා යන්න, ජීවිතේ ප්‍රින්සිපල්ස් එක්ක යන්න, ජීවිතේ වටිනාකම් එක්ක යන්න, ජීවිතේ දේවිකත්වයත් එක්ක යන්න. එදාට රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඔබව හැල්ලුවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා පරිස්සමින් ඇසුරු කරන්න, පරිස්සමින් ගමන් බිමන් යන්න. මේ මොහොතේදී තාමත් පරිස්සමින් කියනවා හැම වෙලාවෙම වාචාලව කතා කරන කෙනෙක් ඉදිරියේ ඔබ ඇසුරු කරද්දී පරිස්සම් වෙන්න කියනවා. අයියේ ඒ මිනිස්සයා මොනවා කියලා දායිද දන්නේ නැහැ. ඒ කට ඇරියට පස්සේ මොන වගේ ජෝක් එකක් දායිද දන්නේ නැහැ. ඔබ මොනතරම් තත්වයට පත් කරයිද දන්නේ නැහැ. ඒ නිසා ඇසුරු කරද්දී පරිස්සමින් ඇසුරු කරන්න. ඔබව හෙලා නොදකින්, ඔබව විනාශ නොකර
කරන ඔබෝ හැල්ලුවට ලක් කරන්න නැති කෙනෙක්ව ආශ්‍රය කරන්න යත් එක ගමනක් යන්න නැත්තං එකට ගමන යන ඔබෝ කපල දානවා. ඒ නිසා පරිස්සම් වෙන්නම් මේ තාත්තේ පුතේ දුවේ මිනිස්සු ඉස්සරහ අපිට යාළුවෝ ඉස්සරහ අපිට සමාජයේ ඉස්සරහ අපිට මේ මොහොතේදී ඔබ හැසිරෙන විදිය අනුව තමයි ඔබට තීන්දුවක් දෙන්නේ. එහෙනම් පරිස්සමෙන් ජීවත් වුණොත් ඔබට දේව ආශිර්වාදයේ තුල දීර්ඝ ගමනක් යන්න පුළුවන්කමක් වේවි. තේවි චිස්මීට.